අපේ සාරිපුත්‍ර මොග්ගල්ලාන කියන මහා රහතන් වහන්සේලාට අග්‍රස් ශ්‍රාවක පදවිය ලැබුණු පොරේදීනා. ඒ වගේම මේ තථාගත බුදුපියාණන් වහන්සේ සුද්ධෝදන රජතුමා බහැරකින් ඒ ඥාතීන් බලන්න තමන්ගේ කිඹුල්වත් පුරේ වැඩම කරපු දිනයක්. ඒ වගේම ආනන්ද රාවුල කුමරුන් පැවිදි කරපු ඒ වගේම ආල සංස්කාරය අතහැරපු පාරිභෝගික දේශනා කරපු වඩිනා පොය දිනයක් කියලා මේ හැමදේම ගන්න. ඒ නිසා මම ඒව සම්බන්ධව කතා කරන්න යන්නේ. අද දවසේදී මේ භාවනා වැඩසටහන සම්බන්ධව දේශනාවට ප්‍රවේශයක් ගැනීම සඳහා පුංචි ගාථා රත්න දෙකක් ඉදිරිපත් කළා. ඒ ඔස්සේ කරුණු ටිකක් මතක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ ඒ කිඹුල්වත් පුරේ වැඩි ගමනේදී ඒ නන්ද කුමාරයන් ට ඒ පාත්‍රය අතර දීලා ඒක ආපහු ගත්තේ නැති නිසා පසුපසින් දීලා අවසානයේ පැවිදි වෙන්න වෙච්ච වෙලාවේදී පැවිදි විලා බණ භාවනා වැඩ නිතුව ජනපද කල්යාණ ගැන සීපත් වෙච්ච වෙලාවේදී උන්වහන්සේ අතින් අල්ලගෙන දිව්‍ය ලෝකෙට එක්කන් ගියානේ නේද? ඒ යනකොට අතර මඟ වැඳි ගියපුත් පෙන්නගෙන නිකී අර පිටි තෙයිනේ නේද? ඉතින් ඔය විදිහට ගිහිල්ලා දිව්‍ය ලෝකේ අප්සරාවක් පෙන්නලා ඒ අයගේ ජනපද කල්යාණීගේ රූප ස්වභාවය ගැන අහුවා. එතකොට තමන්ගේ අර කලින් ඔළුවේ දාගෙන තිබෙච්ච ජනපද කල්යාණී ගැන තිබෙච්ච අර චන්ද්‍රාගේ ට මොකද වුනේ? අර අලු සංඥාවක් දුන්නට පස්සේ පරණ සංඥාව ගෙවිල ගියා නේද? ඊට පස්සේ කිව්වා එයා කවුද? අර කියනකොට අර මගට කිව්ව වැණිදිරවත් මෙන්න නේද මෙන්න කට්ටි. ඉතින් ඕම ඉතින් ඒ නිසා මේ හා හොඳයි නන්ද එහෙනම් ඒ ගැන අතාරින්නේ. ඉතින් දැන් ඔයා භාවනා කරන්නේ මේ අය ලබල දෙන්නක් කියලා අපෝහන්. ඊට පස්සේ ඇවිල්ලා ඉතින් මාර්ගය වඩනවා ආමුලතිති වීරු කරනවා. ඉතින් ඔහොම ඉන්නකොට එක අවස්ථාවකදී අවබෝධ වුණා බණ බුදුහාමරේ දක්ෂතාවය. අර සංඥාව දුර වෙන තව සංඥාවක් දීලා එන්නේ ඊට හැම දෙයක් එකට ගියා නේ. අපිත් ඒ වගේ තමයි කරන්නේ අපේ දිනේ. අපිත් ඔය අල්ලගෙන ඉන්නේ දුරු කරගන්න හොඳම අවස්ථාවක් තමයි ඒක ගෙවෙන්නේ තව එකක් දීලා. එහෙම කරන්නේ. එතකොට ඉතින් ඔන්නම ඉතින් උන්වහන්සේ මාර්ගඵල ලැබුවා. ඊට පස්සේ අනිත් හාමුදුරුවෝ බෙහෙත් කරනකොට බුදුහාම මතක් කරේ නෑ දැන් එහෙම කියන්න එපා නන්ද දැන් හරි වෙනස් දැන් උන්වහන්සේ අවබෝධ කරගෙන ඉන්නේ. ඉතින් ඒ වෙලාවේ මෙන්න ගාථා දෙක කියුවා. මොකද්ද? යතාගාරං දුජ්ජන්නං උට්ටි සමති විජ්ජති. ඒ කියන්නේ මේ ගෙවල් වල වහල් වල දුරු වල වහලවල් තියෙනවනේ දිගට වැස්සක් වැහුවත් එමෙන්නේ නැහැ නේද? ඔන්නේ වගේ බුදුහාර උපමා කරනවා ඒවං අභාවිතං චිත්තං නේද? තමන් භාවිතා නොකර නොවැඩු සිතක තත්ත්වය නේද? අභාවිත සිතේ ස්වභාවය තමයි අනර සෙවිලිනකොල එහෙම නැත්නම් දිරපු වහලේ වැස්සෙන් දෙමෙන වගේ රාගයෙන්මදි වැස්සෙන් දෙමෙනවා කියන අපේ හිත නේද? ඉතින් එන්නේ එහෙම අවස්ථාවකදී තමයි එයා මේ විදිහට කටයුතු කරේ. දැන් එයා මෙන්න මෙහෙමයි කියලා ඊළඟ ගාථාවෙන් කියුවා යථාගාරං සුජ්ජන්න මුට්ටීන සමති විත්තේ. ඒවං සුභාවිතං චිත්තං කාගුණ සමති විත්තේ. හොඳට සෙවිලි කළ ක්‍රියාවක් වැස්සෙන් දෙන්නේ නැහැ වගේ අන්න පිරිසිදු වැඩු සිහි අර වගේ රාග ආදී කෙලෙස් එන්නේ නැහැ දැන් කියලා වෙයි. ඉතින් කතාව ඔච්චරයි. එතකොට මම ඒක පැත්තෙන් දිගට යන්නේ නැහැ. නමුත් අපි දැන් කොහොමද දැන් මේ වැඩු සිතයි නොවැඩු සිතයි ගන්න? සිත නැගු සිත කියන්නේ මේ කෙලෙස් වල අඩු වැඩි සිත් දෙකක් නෙමෙයි. දැන් අපිට නිවන් දකින්න බැරි වෙලා තියෙන්නේ කෙලෙස් වැඩි ආශ්‍රව වැඩි ඊළඟට ලෝභ දේශ මොහ රාග ආදී කෙලෙස් වැඩි. ඉතින් ඕවන් කෙලෙස් කියන්නේ නේද? ඒ
Itu pun itu api banam bahawa awal ikan agak tak, emang itu api udah ina daerahnya kampanye awal. Samaya itu awal boleh ikan ini kini hemi. Samaya itu mei dana ke, mei niwan tadi nunna mana tadi itu agak dana. Samaya itu suwang melat bagat, suwang mencari kamar agak pada itu ini. Mei mei mati ini, itu mulai mani bagai kerahatannya kamu tiga mana? Jadi nunna mana kati, itu hinda. Tiga-tiga api usaha itu ini memangnya sudah berat. Dengan itu, kami harus samadhi pasrah lagi untuk dekat penanah ini. Nih, itu kodar samadhi pasrah. Yang netam citta bawaan, panya bawaan, kira. Tahu? Hah? Oh, ini kan anggur ini penanah ini yang kita samadhi mati tay. Vidarsana apa? Citra ini, itu kalau samadhi pasrah, dek itu kalau samadhi ingkaran muka tu, oke, lihat siapa pas kerela, yang paman kita, ikan ini baru kerela ni, mari siapa pas kerela ni, hari ini rubber boleh kita tenggo lagi ni, ini bagi kak si, ek ingkaran ni sanksi ni kerela, yang paman kita adu kerela, oh, Samadhi mati tin tawa dia daki. Jadi okat, tamai api istilla sile ke beitan. Sile samadhi samanat ni kan. Samadhi itu perkara sile ni. Itu bar samadhi. Padanya apa? Oh, perkara. Tapi kalau evi jilidan ni, aras time marah. Sile saman padanya. Karena tiennya emang sotur desa nak. Tien okat ni. Itu kau dengan orang orang kalim pansil samadhan beliau ada atas sih, ni. Jadi orang ini dengan manusia ni, teman juga ada sih mau down. Jadi ni mana kau koi taran mana sih samadhan beliau ni, ni. Dan ni ni, ti panapa orang kerana ni, ti orang ini berbeza antara ni kategori kerana kerana no. Jadi aku melayan kawan, tham taman tu ecer loko tu samai tu bagai kelas sudah, buat dengan wedi dek ini kerana taman ni dek ini. Sama ada kita tak ke tarah lagi macam tadi baru, mak mencer di bulan bulan macam tu, kau tahu mana ni? Ni ada ini tu baleng kan, baik. Ikan berin orang ni kan, lobe ni ada keran kan, desi ni ada keran kan, ikan berin orang ni kan ni. Alok ya dalan orang tu, anjuran ni tiri baru kita perhatian lagi orang ni. Ni, tinggal ni macam mana ti? Ti ini sah sama, apa ni maga wadah ni usaha tu, ni macam ada logo logo yang baru dah am sebenar kan? Jangan pegul dewa pada kesuman itu lupa ambil tuada malah mana, kalau kita kali bawa mana jalan berakhir ni, pegul pada mana mana mada kerana, jangan pada pasu pasal ni lah hidup ada mana dah lagu, dalam nyaman tiada yang betul ini nama kita kat, ni, ini orang yang ambil dewa suruh korang mana bawa bawa, kalau mihina dah ni orang yang lebih ratu beri, dah mana mana mada kerana, dah entah macam mana ambil dewa, ti boleh satu berita ramu bolo, istana masuk lagi ni kan? Jadi dia teru mana kan awal bodin kat itu pun, meistan itu semua yang masih asal beragam ini, yang paman kita pindah kerja kerja, ini saya, loko satu lah. Ikan saya beri nol, tapi dekat kuat kerja ini, saya mau temani orang, tak kena makelela, budu amu kelat, naya, ini tapi dekat kuat pulang kan bud, naya, jadi ini tapi sah sah ni kawat, tuan hilang kerja ini, parmi pulang, ini peris tawa ini ini, nih. Tiada mana tu, ini mai ini beri, deh ini dah, kalau beli beri netu, taman terlebih ke deh, lalde ini satu dua lalai, tawa tawa usaha waktu ini, ini tinggi mana ini, dengan mana ni mana kita ni mana lagi lalai beri, ni beri kini sah tenun ni mohon ni, ikan apa ni beri ni, beri beri ni, awak boleh tak ke beri kaki, ikan beri ni boleh lalai kini ke benda kaki ni, ni. Ikan anak itu ni tak ni, dengan memu hati api hidup awat, tapi di tanah itu aku tu, ni, itu mana di tanah ini, aku tu dek ni sihir ni, ini hat api kerana di tanah ini, usaha cipta ngasih ini tu, beri di bawah ini bawa, usaha cipta kasih bukan ni, beri di bunuh kerana, bawa kita kerana, di tanah bawa ni, dengan bawa nak berada di tempat ini, logik jiwat ini dia beri bawa pasti. Samar itu memang darah marah itu, ina ya, ada ina, ini kan? Buka kau boleh sama dia.
එන පිරිස ඔක්කොම මන්ත්‍රී වෙන්න පුළුවන්. සමහරට මේ කවුරු කරත් එහෙම ආවට මේ හිත පවතිනවා කියන එක මෙතන හැමෝගෙම වෙනස්. නානත කාය නානත සංඥා නේද? දැන් අර එක ගමනක් දෙන්නේ සීල් ගන්න කියන්නේ. ඉතින් ඊළඟ පොරටක් කතා වුණා සීල් ගන්න. ඊට පස්සේ එක්කෙනෙක් වණේ බෑ ආමුදුරු කණ කියලා දුන්නු. මුතරින් දෙගෙන ඉන්න බෑ කොන්දක් එකක් වෙනවා අනේ මට නම් බෑ උඹ බලන්න. ඊට පස්සේ එයා ගියා. එක යාළුවෙක් ඉතින් ගියා. ඉන්න සීල් ගන්නවා. අර යාළුවාගේ ඉන්න කගේ බෙලේ මොකක්ද ආගෙන මාළු බබයි. ඊට පස්සේ ගඟේ බෑකකට මාළු අහුවෙන්නේ නැහැ. යා කල්පනා කරනවා අයියෝ. අද ගියා ආම්තුරු මෙන්න මෙහෙමයි බලන්න. මෙහෙමයි මං සීල් ගන්නේ. මෙහෙමයි මං බණ කියලා. එයා ගඟේ ඉඳන් සීල් ගත්තා. සීල් ගන්න කියන්නේ. අයියෝ කොන්දක් වෙනවා අරයත් එක ගියා නම් මාළු වානේ මෙන්න මෙහෙමයි. මාළු මෙහෙමයි අහුවෙන්නේ. මෙහෙමයි ගඟලන්නේ. මෙහෙමයි හැරෙන්නේ. මං කන්නේ මෙහෙමයි කිව්වේ ඔක්කොම. මනෝමය මොකද උනේ? සිල් ගන්න ගිය කෙනා මාළු ගාව මාළු ගන්න ගිය කෙනා සිල් ගන්න. ඒතර බාහිර අපි මේ හිත යෙදෙන විදි. ඒක මම හරි කියන්නේ. අපේ කඳ සුදු පාටින් ඇඳුවට හරියන්නේ නෑ. හිත හදන වැඩ පිළක් තියෙන්නේ. කාය වාචා නම් සමුදාන සිල්. නේද? නැත්නම් සිත පිරිසිදු කරගන්න එකට මේ මේ මොහොතේ අදවසේ පන්දලෙම විතරක් නෙවෙයි. තමන්ට හතර ඉරියව්වෙම ජීවිතයක් පවත්වද්දී හිත ගැන පරීක්ෂා කරන්න වෙනවා. දැන් අපිට නිකන් විදිහ අපේ හිතේ හිතන දේවල් ගැන හොඳ විමසිල්ලක් හිටියොත් මට අද දවස් පුරාවට හිතෙච්ච මේ සිතුවිලි ටික එකතු කරලා බැලුවොත් කාණ්ඩ කිහිපයක ගොඩ ගන්න බැලුවොත් මොන විදිහේ සිතුවිලි ටිකක්ද කියලා කල්පනා කරලා බලුවොත් මේ මෙතන තියෙන පුඤ්ඤාවි සංකාරද අපුඤ්ඤාවි සංකාරද ආනන්ද සංකාරද මොනක්ද තියෙන්නේ? මොන ගොඩකටද වැටෙන්නේ? මොන විදිය සංකල්ප සංකාරිය ඇති වෙන්නේ නැද්ද? ඈ? ඔව් දැන් මේ ඔලිටින් පන්සලට ඇවිල්ලා අද කුසල් සිතක් වඩාගෙන මලක් පහන මේ එන්නේ ඉස්සෙල්ලා ඉඳන්ම පන්සල අරමුණා මම ආව දවසේ අන්නෝනි ගිහිල්ලා මම මෙහෙමයි සිත සමාදන් වෙන්නේ මෙහෙමයි වඩන්නේ බණහන් මෙහෙමයි කියලා පින් සිතක් ඇති කරගෙන කුසල් සිතක් එහෙම ආපුවනේ. ඒ ඔලිටින් තියෙන ප්‍රවීණයනේ මෙතන මේ පරණය තියෙනවා කියන්නේ එහෙම නෙමෙයි අර තරුණ පයවේ ඒ වගේ ඊළඟට ඔය අධිශේන අය වගේ ඒ අයගේ තත්ත්වයක් ගැන මම අර කිව්වේ හැමෝටම නෙවෙයි හැමෝටම තෝම තමයි දෙකක් කල්පනා කරලා බලුවොත් සමායට ඔයගොල්ලෝ අද දවසේ ගෙදරේ දීපාරක් ජීවත් වුණත් දන්නේ නැහැ එහෙම තියෙනවා ඒ හිතට හිතන්නේ කියන ප්‍රශ්නයක් නෑ හිතේ ස්වභාවයෙන් දියල්ලා ගලනවා හිතේ ඔය හිතෙනවා නැති වෙනවා හිතෙනවා නැති වෙනවා නේද පේන එකට හිතෙනවා ඇහෙන එකට හිතෙනවා දැනෙන එකට හිතෙනවා හිතේ නැති වෙනවා ආයෙ හිතෙනවා නේද හිතන එක ආයි කල්පනා කරනවා කල්පනා කරන විදිහ විඳින එක ආයතන නේද කොහොමද තියෙන්නේ ඒ හින්ද මෙහෙම යන ගමනක් තියෙන්නේ ඉතින් දක්ෂ කෙනා උත්සාහවත් වෙනවා හැමතිස්සෙම අර මේ නුවණක් පවත්තා කියන්නේ දැන් මම මේ විදිහට මේක වැඩි හිතේ තියෙන හොඳ නැහැ මේක ඇදලා යන්නේ අනිවාර්යෙන් අපායකට එහෙනම් මම මේක කල්පනා කරන්න හොඳ නැහැ මේක කරන්න හොඳ නැහැ කියලා එයා ඒකෙන් සම්මත වෙනවා එයා ඉබේමයි ආයත සම්මතයකට එන්නේ කියන්නේ ගහම දැනගෙන තියෙනවා ආදීනවා එම දැකලා තියෙනවා දැනගෙන තියෙනවා හොඳ නරක තේරුම් ගන්න තියෙනවා දැන් නරකෙම ඉඳින හොඳ පැත්ත වැඩි කරගෙන යනවනේ දැන් ලෝකයා එහෙම නෙමෙයි ගොඩක් අය නේද ඕන වෙලාවක ගෙරෙන්නේ ඇදලා යන විදිහට තමයි මනස ඉතින් බාහන් දැන් අද උදම් මේ පොයේ දවසේ කීයෙන් කී දෙනෙක් නම් ඉතින් දැන් මේ ඔය ඉන්න අල්ප ප්‍රමාණ විතරක් මෙතන දැන් දැන් මේ හරියට ඔය ඉන්න කොහොමද තේරුණා නම් අද මේ ශාලා ඉන්නේ නැහැ නේද එහෙම එකක් තියෙනවා කියන්නේ ඉතින් ගොඩාක් ඉන්නේ අවබෝධයේ ඉන්න අය නෙවෙයි අනවබෝධයේ ඉන්න අය ගොඩක්. ඒත් ඒ අතර අපි හොඳයි නේ කියලා ඔයගලන්ට අතර වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ හිතේ ස්වභාවයන් කියන්නේ. මේ දැන් වෙන වෙන දේවල් ගැන කිව්වත් මේ කතා කරන්නේ කියන්නේ කොහෙද? තමයි හිත වැඩ කරන්නේ ඉතින්. ඊළඟට අපි දැන් හොයන්නත් ඕනේ මොකටද? දැන් අපි භාවනා කරනවා කියලා අපි දැන් කරන්නේ මොකටද? අපේ හිතේ කයේ ඇත්ත බලන එක. නාම රූප දෙකේ සිද්ධියනේ. නේද? ධර්ම රූපයේ ඇත්තතු නියම ලෙසින් වටහා ගන්න උත්සාහවත් වෙන එක තමයි ඔය කායපස්සන ආදී කරන්නේ. එතකොට ඉබේටම මේක අතහැරෙන්නේ. සර්පය හැවෑරියා වගේ මේක ඉබේටම අතහැරෙන්නේ. මේක නම් මෙච්චර කර වටිනාකම් දීපේක ටික ටික ගැහෙනවා. ගෙවිලියක් ඉබේටම. ඒක ගෙවන්න දඟලන්න ඕනේ නැහැ. නේද? අර අපි ආත්ම දෘෂ්ටිය අල්ලගෙන ඉන්නේ එක
තණ්හා මාන දිට්ඨි වාසේ මම මගේ කියලා එහෙම ගන්න එක ගෙවා ගන්න ඕනේ. ඒක මම දැන් නැතුව ඉන්න ඕනේ. මේ මම මේ කියලා මම නෙමෙයි කිහි එහෙම නිකන් හරියන්නේ නැහැ. ඒක මම නෙමෙයි වෙන විදිහ බලන්න ඕනේ නේද? යන්නේ දෙන්න මොන ටික ටික ගිනිනකොට තමයි අපිට කර්ම කාරණා තේරෙන්නේ. ඉතින් භාවනා කියලා අමු දෙයක් මේ බලකම් ගන්න ඉරියව්වක ඉන්න එකම නෙමෙයි. එතකොට හතර ඉරියව්වක තමයි හිත පවත්වන විදිය, ඒකේ ඇත්ත හිත හසුරුවන විදිය, හිතන ක්‍රමය නිවැරදි විදියට හිතන්න ඉගෙන ගන්න ක්‍රමයක් නෙමෙයි. බුදු කෙනෙක් ලෝකේ පාලලා අපේ හිතන ක්‍රම වෙනස් කරන්න බණ කිව්වේ නේද? මේ අපි මෙච්චර කාලයක් අපිට උගන්වලා නැන්නේ අපේ හිත වැඩ කරන්නේ. අපිට වරෝණ කිව්වේ එහෙම ආවා අපි දාගත්ත ටිකක් තිබේ. දැන් මම කියලා දාගත්ත එකක් නෙමෙයි. දැන් මම කියලා දාගත්ත එකවත් වයිල්දරන්න තමයි තේරෙන්නේ කරන්නේ. Tamanda තේරෙන්නේ නැති කාලේ. අම්මාරි තාත්තාරි කන්නඩියක් ගාවට ගියාට පස්සේ වරුණ කියන පොතේ ඔය ඉන්නවා. නමකුත් දාලා දුන්නට පස්සේ වරුණ මම වෙනවා නේද? නැත්තම් දැනෙන තැනින් හරි ඔන්න මම කරගන්න. එදා පටන් මම වුණේ නේද? කන්නඩියක් ගාවට කියලා බැලුවට පස්සේ තමයි ඔන්න හරියටම මෙන්න මෙහෙමයි මම කියලා එකක් දාගෙන තියෙන්නේ. ඒක ඉස්සෙල්ල කොහොමද තිබුණේ? බාගද දිග ඇරිලා වගුරු වෙලා රවුම් තුනක් විතර දඟලයක් ගහගෙන ඉන්න පුළුවන් වෙන්න පුළුවන් ඉස්සෙල්ල. නැද්ද? එහෙම නැත්නම් දිවි ලෝකෙකද බ්‍රහ්ම ලෝකෙකද තිස්සෙක්තල කොහේ ඉඳලා ඇදිලාවද? දන්නේ නැහැ මතකද? මතක නැහැ. දැන් මෙහෙම ඉඳලා හෙට බලුකෙක් නැත් වෙන්න බැරි. පුළුවන් හිත පවත්න්න. ඉතින් ඒක වෙන්නේ අපේ හිතේ තියෙන ගති ස්වභාවයට අනුව තමයි. ඒ තුදු පාතේ ඒක සකස් වෙන්නේ නේද? දේහින්ද තමයි අපි ඔය ජීවත් වෙද්දී තමන්ගේ හිත කුසල් අරමුණක් පවත්තලා වටිනාකම ඔය බාහිර අපි ඇසුරු මිසුරු කරන දේවල් වලින් ටික ටික උපේක්ෂා තනකට හිත අරගෙන ඉවෙන් වැඩි ටිකක් අවම කරගෙන ටික ටික මේවා ඇත්ත යථාර්ථ තේරුම් අරගෙන අවබෝධයෙන් පරිහරණය කරන අවබෝධයෙන් ජීවත් වෙන එක අනවබෝධ ජීවත් වෙන එක දෙකක් අර දැනගෙන ජීවත් කතරගම නොදැන ජීවත් අතරමඟ කියන්නේ ආනි වගේ එකක් තියෙනවා. අපි තේරුම් ගන්නවා. දැන් මේ ජීවිතය අපිට කියමුද ගාම නිවනටම ඒක නැතත් බලන්නකෝ දැන් ඔය එක අවස්ථාවකදී මේ ජීවිතේ තේරුම් ගත්ත හැටි දැන් අර සතර කමට අහමලින් විතරක් ගොඩාක් වෙයි. අහලා දෙන කතාව. මම තාත්තා කොට කුඹුරු කොට. කුඹුරු කොට මොකද? පුතා හදිසි ණය ගන්න නේද? දැන් පවෝලම මරණානුසතිය වඩන පවුලක්. අවසානයේදී බාමුගදී දැන් තාත්තා පාරයන් මිනිස්සුන්ට කිව්වා අපේ ගෙදරට පොඩ මතක් කරගන්න අද එක කෑම එකක් ගේන්න කියලා දෙකක් දීපුවා කියන්න. ඉන්න ඇයි සුදු ඇඳලා එන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ දැනගත්ත වෙලේ ඥාන මුද්දර මේගොල්ලෝ ආව සුදු ඇඳලා එනකොට අර මැරිච්ච කෙනා අහසෙන් දැන් දෙයියෙක් වෙලා ඉඳගෙන අහන පස්සේ කවුරු වෙන්නේ අපේ බෝසතා බුදුහාමරතා නේද? බෝසත් කාලේ එතකොට නමුත් බාමුගේ එයාගේ කියන කතා ඒ කාටා ටික අපිට ඉතින් කියන්න මතක නැහැ පාඩම් කරගෙන. නමුත් ඒක දැන් උපමාවක් වශයෙන් ගත්තොත් මැටි බිඳිච්ච මැටි මුට්ටිය නැවත අයි කරන්නේ බැහැ. මොකටද උගුර දඟලන්නේ? ඒ හිඳ මං අඬන්නේ නැහැ. කිවි ඔය වගේ එක එක්කෙනා එක එක්කෙනා කියන මට සෝගයක් නැති මෙන්න මේ හේතුව නිසා. බාග ඒ මට්ටමට ඒ හිත දෙමු බා. දැන් අපි මේ ගැඹුරු දා මේ අනාත්ම බලවල තමයි අපි කෑ ගන්න පුළුවන් බාග තාම. නේද? එහෙම වෙන්න පුළුවන් බාගද? ඒ කියන්නේ මේ තාම වැඩිලා නැත්තම්. ඕක තමයි වෙන්නේ. සංවේගී ඉපදෙනවම තමයි. ඒ ආරයට එහෙම නැහැ. ඒ නැත්තේ ඇයි? ඒ ඇටි අංගෙසි කියත් තේරලා තියපා ජීවිතේ. ඉතින් ඒ හින්දා ඔන්න ඔය වගේ අපි ඔය සතර කමඨහන් ටික ඔකට කියන්නේ චතුර ආරක්ෂක භාවනාව. බුද්ධානුස්සති මෙත්තාත මෙත්තාච අසුබං මරණස්සති. ඒතකොට චතුර ආරක්ෂක භාවනා කියලා කියන්නේ ඇත්තට ඕක භවණ ඔය ටික කරන පමණටවත් කෙනෙක් කල්පාණු එකක් වුණත් සුගතියේ මනුෂ්‍ය දේව ආදී දෙවතියේ සැරිසරන්න තරම් කල්පාණු එකක් වුණත් කෙලස් යටපත් කර ගන්න තරම් බලවත් ඔය ඕවා වැඩ එකක්. ඒකින් අපි නිකන් මේකට ගන්න හොඳ නැහැ නේද? ඒතරකට යහපතක් තියෙනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි අපි පිනන්දාමක් කරද්දී තමයි පාර පාරණ ආමරණයකට මේ රොටි කැල්ලක් පාත්‍රයක් දා. වැඩි ලොකු දෙයක් කළ නෙවෙයි නේ. දිවි ලෝකේ ගියා එක තැනක්ද? තියෙනවා.
හැබැයි ඉතින් මෙහෙම ඉතින් අපි ওই පින්දාම් කරලා ඉතින් ඒ වගේ කාමාවචර සැප මනුස්ස දේව කිනේව යන්නේ නෙමෙයි ඊට වඩා එහා ගියකට යන්න තමයි දැන් නඟලන්නේ ඉතින් මොකද හේතුව මිනිස්සෙකුණ දෙවියෙකුණ ස්ථිරද නැහැ ස්ථිර නැහැ ආපෝ වැඩෙන පැත්ත වැඩි දැන් බලන්නකෝ අපි පෙර ජීවිතේ පින් කළාද මිනිස්සෙක් වෙලා කෝටිපති ව්‍යාපාරිකයෙක් වෙලා ඉන්නවා කියන්නේ වාහනය පෙර ජීවිතේ පිළින් අද හොඳ සිටුවරයෙක් වෙලා රජ කෙනෙක් වෙලා හරි ඉන්නවා කියන්නේ හැබැයි අද විදිහේ සැපයට ඇලෙන්නේ නැද්ද ඇලෙන්නේ නැද්ද වැඩි උනේ තමන් කරන තනතුරක් අනිත් අයගෙන් ලැබෙන කරුණුම්ම ලැබෙන දෙයක්කට උනත් සමාජයට ඒක දැන් తాවකාලික මේ කාලෙන් අවසන් වෙනවා කියලා උනත් බහැල යන්න කැමැත්ත නැහැ නේ ජීවත් වෙද්දී මේම අවස්ථාව තියෙන්නේ ඒ මොකද අර ඒකට ආස ඔය වගේම තමයි මැරෙනකොට ඔකට බැඳි බල පෙර ජීවිතේනේ අද මිනිස්සෙක් කරලා දිටුවේරි වරේ කළා ඊළඟට මේක පෙරේදී කරන්න පුළුවන් එහෙනම් පිනේ අවිනිච්ච ස්වභාවයක් තියෙනවා පින ගින්දරක් යන්නේ නේද ඒ කියන්නේ පින හොඳ නැහැ කියන එකද කියන්නේ නෑ පරලෝ සංසාර ගමන යන අයට මග වීදම් පින පින් කරන්න ඕන හැබැයි අවබෝධය නේද ඒ වගේම දැන් අවබෝධයෙන් මේ ලැබෙච්ච එකේ වුණත් අවබෝධයෙන් පරිහරණය කරන්න ඕනි මොනකට වඩා බැඳෙන්න හොඳ නැහැ ඇයි උපේක්ෂා තරගෙ ඉඳ තියාගන්න. ඒ වගේම තමයි දෙවියෙක් වුණත් ඒ වගේ. බ්‍රාහ්මෙක් වුණත් ඒ වගේ. ආපෝ වැඩෙන්න බෑද? ඒක අවස්ථාවකදී අර දෙවියෙක් කුණු ගොඩක් අවශ්‍ය අවශ්‍ය ඉන්නවා. ආනන්ද හාමුදුරේ බුදුහාමුදුර වඩින ගම ආනන්ද බලන්න කියලා චූටි hinaව. මොකද කිව්වේ? hinaවක් චුට්ටක් හරි යනකොට දන්න මොකක් හරි ධර්මයක් අතු කරන් තමයි කියලා. ඉතින් අහලා බලනකොට මේ ඊ කවුද කලින් මනුස්ස ලෝකේ මනුස්ස කාන්තාව මැරිච්ච මලකුණ දැකලා පණුගහපු සිද්ධිය දැකලා පොඩි පුලාවක සංඥාව වැඩිලා බ්‍රහ්ම ලෝකෙකේ අර්පණා ධ්‍යානෙ ලැබලා බ්‍රහ්ම ප්‍රාසද්දී ඉපදිලා බ්‍රහ්ම සැපේ විඳින ඉඳලා එතනට තන් මේ ලෝභ වෙලා චුත වුණා දැන් තිරිසන් ලෝකේ ඊරියෙක් වෙලා ඉපදුණා මොදැන් අද දැන් කුණු ගොඩක් කකා ඉන්නවා බුදු ආරෝහණ අනේදා අර බ්‍රහ්මත්වයට කිවිලා අර අර්පණ ධානය වැඩි කිවිලා එතනින් එහාට විදසුන් වණ දෙන්න කවුරු හරි හිටියා මෙයා දැන් මිනිස් ළමයි කෝ මේ මග බලලා බලන්න ඒක වැරදි කි දැන මෙන්න වෙච්චි නේ ඉතින් මොන්නේ ඔකයි සිද්ධි ඉතින් ඒ නිසා මේ 31 කලේ සැරිසරණියක් ගමනක් නැති මේ කොහෙවත් එකකටවත් බැරෙන්නේ නැද ඒ වගේම ඉපදිච්ච තැන් වල අඩු වැඩිකම් තියෙනවා ඒ වරණ සම්පත්තියේ පිනේ හැටියට එන්නේම නමුත් ඒකට උද්දාමයටපත් වෙන්න පුළුවන්කම නැහැ අපි කාටත් පොදුවේ කන්න බොන්න ඕනේ අපි කාටත් ශස්නේ දැනෙනවා සීතල දැනෙනවා නේද ආ ලෙඩ වෙනවා බේත් ගන්න ඕනේ කවුරුත් 100කට එහා ඉන්නේ නැහැ උපරිම 100කට 14 කට ඔය ඉන්න ඉන්නවා පලාතරකින් පරවන දරාත් වගේ පින දෙන කෙනෙක් ඉන්දියෙන් හැරෙන්නේ නේද දැන් ඉස්සරවම නම් මේ ඔය ඉස්සර අවුරුදු 100 ගණන් ඉඳපු අය ඉඳලා තියෙනවා අගුපත්තේ එල්ලනවලු කූඩ එක දාලානේ මැරෙන්නේ නැහැ ඔය ඉති දැන් නම් හැබැයි මේ ටීකේ හොයාගෙන තිනවා මේ අර ක්‍රම මහිතන් 60 70 යන්න ගහලා යන්න මහිතන් ඔය දැන් ඉන්නේ ටිකක් මහිතන් තියෙනවා ඒක ඒක මහිතන් නේ නෑ දැන් ඔය එන්නක් කරගුවත් මහිතන් මට දුර එකක් ලෙඩනේ දැන් ඔය දැන් නේද මම දන්නේ නැහැ කොහොමද ඒක ඉන්නේ වගේ එන්නේ නැහැ ලෝකයේ තියෙන තර ජනගහනය පාලනය වෙන එක ක්‍රම අනුගමනය කරගන්න යුද කල කොලාල කියන්නේ මේ රටවල ලීගේ එක නිගමන වලට එන්න වෙනවා එහෙම ඒව හැටි මේ පොළොවට දරන්න පුළුවන් ටිකක් තියාගෙන ඉතුරු ටික යවන්න ඒක කොහොමද වෙන්නේ පිටිගම යන්නේ ලස්ස ගන්න වර්ෂයක් ගතෝ කීයද දැන් මේ තප්පරයක් ගන්න කී දෙනෙක් මැරෙනවද කී දෙනෙක් ඉපදිනවද ඒ වගේ චක්‍රාකාර ආයයයි කොහොම එකක් තියෙන්නේ මරණය ඉපදෙන්නේ නේද? දැන් අපි ඉතින් ඕක මරණ එකක් වණයන එකක් නිකන් ඉඳලා හරියන්නේ නැහැ. අවබෝධ කරගන්න. නේද? ඉතින් ඒ හින්දා. ඉතින් ඕනේ අවබෝධයට එන්න. ඒකට මේ ලෝකයේ ස්වභාවය අපි තේරෙනවා, 31 කලේ ගැන තේරෙනවා. පින්පව් වල සුභදී කියත් දුකට වැටෙනවා කියලා තේරෙනවා. දැන් මේ හින්දා තමයි දුකෙන් මිදෙන දැන් මේ බණ ගන්න උත්සාහවත් වෙන්නේ නේද? මේ කියන්නේ බණ භාවනා කළා භාවනා කළම නිවන් දකින්න එකක් නෙවෙයි නුවණ දිනු කරලා ඇත්තක් වෙන්නලා
තමයි මේක වෙන්නේ නේද දැන් සීලෙක වෙලා සමාධිමත් හිතකින් සමාධිමත් හිතක් වඩනකොට තමයි සමාහිතේ චitte යථාබෝධං පජානාති යථාර්ථේ පේන්න ගන්නෙ සමාධිමත් හිතකින් පේන්න ගන්න ඉතින් ඒ හින්දා ඒකට අපිට පුංචි සමාධිමත් හිතක් අපිට හදා ගන්න ඕනේ ඒක ඉතින් ලොකුවටම සමාධිය මාර්ගගෙන යන්න නෙවෙයි ඒක ටිකක් වඩලා ඒකත් එක්ක හිත නිමුණාට පස්සේ සංසිඳුණාට පස්සේ අර ලිඳක් බොර වෙච්ච ලිඳක් පැහැය වෙනකොට ටිකක් වෙලා පැහැපත් වෙනකොට ඇතුලේ ආන්ද පේන ගන්නවා වගේ ඊට පස්සේ ඔන්න විදසුන් නුවණට යන්න ඒ දිනු කරන්නේ නේද එතකොට කොහොමද අපි දැන් මේ විදර්ශනාව දැන් ඕගොල්ලෝ දන්න විදිහ වඩන විදිහ කියන්න පුළුවන් මේ වෙනකොට දැන් ප්‍රවේණියම ඉතින් අපි නම් ඊයේ පෙරේ දැන් ආවේ ඉතින් අපි දන්නේ නැහැ ඕගොල්ලෝ තමයි දැන් දන්නේ දක්ෂයෝනේ දැන් මේ වෙනකොට වඩලා තිනවා අහලා තිනවා නේද එහෙම නේද දැනට කරගෙන යනවද මොනා හරි බලන්න කරනවා ඔව් සාමාන්‍ය තමන්ට පුළුවන් සත්‍ය ප්‍රම ඉතින් මොනා හරි කුසල ආරමුණක් වදනවනේ නේද හැබැයි ඉතින් මේකේ අර විශේෂ මේකත් තියෙන්නේ මේ අපි දැන් ප්‍රයක් අමාරක් ඉඳගෙන හිටියේ උනත් සමාඩි චිත්තපටිය බලබලා ඉන්නව වෙන්නත් පුළුවන් නේද එහෙම වෙලක් බෑ නේද ඉතින් අර මේ විදසුන් නුවණ කියලා කියන්නේ මේ විපක්ෂණා කියලා කියන්නේ විශේෂයෙන් දකින්න මේ මේ ඇහෙන් දැකලා හරියන්නේ නැහැ දැන් අපි මේ ඇහෙන් දකින්නේ වගේ දැන් ගොඩක් අය අල්ලගෙන නේද ඉතින් අපිට අද ඇත්ත වෙලා තියෙන්නේ තෝමනේ මේ ඇහෙන්ද පේනේව ඇත්ත වෙලා කනට ඇහෙනේව ඇත්ත වෙලා ඇඟට දැනෙනේ ඇත්ත වෙලා නේද? දිෂ්ඨ සුතමුත විඤ්ඤාත ඔක්කොම ඇත්ත වෙලා නේද තියෙන්නේ. දැන් මෙතනින්ම ගන්න එක කඩා ගන්නත් තියෙන්නේ. දැන් අපිට ඇහැට රූපයක් පේනවා. නේද? ආලෝකයයි ධාතු හැඩතල එක ඇතු වෙච්ච රූපෙකුයි ඇහි ප්‍රසාදේ නිසා අය ඇහි ප්‍රසාද ප්‍රසාදේ ප්‍රතිදීපි මත ඡායාවක් පදිත වෙනවා නේද? කණයි සද්ද ආදී නිසා කණේ ප්‍රසාරය මත සද්දයක් පදිත වෙනවා. නාසයේ ගන්ධය නිසා නාසය ආගේ මේ කියන්නේ නාසයේ මත ඒ ගාන විදිහේ මේ ගන්ධයක් ඇති වෙනවා නේ. ගඳක් හෝ සුගඳක් ඇති වෙනවා. දැනෙනවා. ඒතර කයට පොට්ටබ්බයයි මේ තව ස්පර්ශේ කොයි මේ ගැටුණාට පස්සේ මොකද වෙන්නේ? කාය විඥානේ ඔය ටිකත් එක්ක ඒ දැනෙනව නේද? ඉතින් ඔය වගේ දැන් මේ කණ්ණාඩි කැලේ පහක් තමයි මේ තියෙන්නේ. දැන් හේ ප්‍රසාදි සිද්ධියම තමයි කන්නේ. නාය, දිවේ, ශරීරය නේද? දැන් බලන්න අපේ ඇහැට විතරයි රූප වෙන්නේ කනට නායට වෙනේම කියලා හිතාගෙන හිටියොත් හරිද? නෑ ඒ වගේ රූප තමයි තියෙන්නේ. ඇයි? සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප කියලා කියන්නේ. රූප දැන් අපි පිළිගන්නේ රූප එකනේ. දැන් අපිට අපි දැන් කනට යන ගිරවෙක් කෑගහනවා. ගිරවෙක් කෑගහනම නම් දැන් කනට આવන ශබ්දයක් හේතු දෙකක් ගැටීමෙන් ඇති වෙච්ච ශබ්ද තරංගයක් ඇවිල්ලා ගැටිච්ච එකක්. එකක් නම් අපිට ශබ්ද හැටියට නෙමෙයි. ඔන්න ගිරවෙ. ඔන්න පෑන් කරකිනේ. ඕම නෙමෙයි. එහෙනම් මේ අපිට මොකක්ද ගෞරව කාරණාවක් කැනතල ප්‍රතිර සංඥාවක් එනවමයි. එතකොට තියෙන දේවල් බැලුවොත් ධාතු මාත්‍රකෝ නිසස්තු නිදී ශුන්‍ය. ශුන්‍ය ධාතු මාත්‍ර ටික. ධාතු නානත්‍යක් නිසා ඇතිවෙච්ච සංඥා නානත්‍යක් තියෙන්නේ. නේද? සංකප්ප නානත්‍ය, සංකාර නානත්‍ය ඒවනේ. නේද? එතකොට බාහම මේ මොකක් කරේ එන අපිට වැරදිලා දැන් මෙතන මේ යම් සිද්ධියක් ඇතුළාන්ත වෙන සිද්ධියක් තියෙනවා මේක අපි හැමතිස්සෙම ආශ්‍රවධර්ම බලවත් නිසා එළියේ තියෙන දේවල් හැටියට තමයි එළියේ තිබිලා අපිට එන එකක් හැටියට තමයි අපි අද පිළිගන්නේ දැන් මේක අපි කාගෙන් හරි අහලා ඉගෙනගෙන හරි පොතෙන් බලලා හරි ප්‍රායක වඩලා හරි ගන්න ගියත් හැමතිස්සෙම ඉස්සර වෙලා උඩුප්පල අපිව තල්ලුකරගෙන යන අරපැත්ත කෙලෙස අසර සදනක් තියෙන භාවනා කළ විදසුණු වුණක් වඩන්න කියපුවම ආරේ ඇත්ත කරන්නමයි හදන්නේ නේද
ඒකට ඔය ආශ්‍රව සරණත් එක්ක ටික ටික සටන් කරලා කොයි වෙලේ හරි එක පැත්තකට වෙන්න ඕනේ. එක පැත්තකට වෙන්න ඕනේ කියන්නේ එහෙම කියලා අර පැත්තට වෙන නෙමෙයි. තමන්ගේ පැත්තට හිත පැත්තේ ඇත්ත හිතට ඔපගොල්ල පෙන්නන්නම වෙන්නේ. එතකොට තමයි ආයෙ හොයාගෙන යන්න හේතු නැත්තේ. ඉතින් ඒක කරන්න තමයි අපි මේ රූපේ පරිසෙන් දකින්න රූපේ ඇත්ත තේරුම් ගන්න රූප පිරිසිදු දකින්න උත්සාහය. ඒකට තමයි ඔය කේස් ලෝණේදී ගිය බලනවා කැලිකොට්ටාන්ත කඩකඩ බලනවා ඇත්තටම මේක මමද කොහමද කිය ඔන්න ඔප්පු වෙනවා මේ කැලල මම නෙමෙයි. කී කිය ඔන්න කොට්ටාන්ත දිද්දී එරවල ගල්වන ඒක කැලලකවත් මම නම් නෙමෙයි. නේද? මේ කැලල ඔක්කොම එකතු කරලා ගත්තා ඔන්න මම. ඔන්න මේ ගන්න දැන් වෙලා තියෙන්නේ. බාගද ඔන්න කෙනෙක් කියියම මරුණා දැන් අවුරුදු 50ක් වෙනවා. ආයෙ උඩුප්පල ගන්න බැරිද? සෝකය හදා ගන්න පුළුවන්. අනේ තාත්ති අම්මේ අයියෝ දැන් හිටියනම් හොඳයි. කී කියා මේ ගලප ගන්න බැරිද? හිතේ හිතේ රස වෙනදලා වුණ දුක හදා ගන්න පුළුවන්. තරහකාරයන් නම් බැනමක් හදලා ගණින්න පුළුවන්. ගහන්න පුළුවන්. නේද? ඒ නැතත් ෆොටෝ එකක් හරි තිබ්බොත් ඒකත් කපල ඉරලා කරලා දාන්න පුළුවන්. නේ? එහෙම නැත්තම් ආයෙමත් වෛරයෙන් බැඳලා වුණ හොයාගෙන යන්න පුළුවන්. ආසාවෙන් හිතන හොයාගෙන යන්න පුළුවන්. දැන් මේ පංච උපාදාන සකස් වෙනකදී අපි දන්නේ නැහැ සෝස්සම විදිහට අපි දැන් මෙහෙමනේ අපි මේ පංච උපාදානයක් හදාගෙන ආයුපතකට යනවා කියලා යන්නේ නැහැ. අපි කීකේ ඉන්න අනේ අපිට නිවන් දකින්න ඉන්න ඕනේ කීකේ. හැබැයි ඉල්ලන්නේ හොයන්නේ මොකද නිවන? ඒ වනාට ඇහැ හරහා කන හරහා නහය හරහා එන්නේ මොකද්ද? වෙනස් ස්වරූපකින් එන්නේ. වෙනස් ස්වරූපකින් ඇවිල්ලා වටිනාම දෙයක් හැටියට අපිට ඉදිරිපත් කරලා පෙන්නනවා නේ මෙන්න. ඊටවත් මෙයා හරියට ඒකට බැඳේ. බැඳිලා වුණා අය. නේ? එහෙම එකක් තියෙනවා. ඉතින් නිවන පස්සේ දැන් යන්නේ එකක්. ඒකින් හොඳට හිතට ඇත්ත පෙන්නනවා මෙන්න මේ සීන්. එතකොට මේ දැන් මම පොඩි උපමාවක් කියන්නම්. දැන් මේ ඉර පායල තිනකොට මේ හෙවණල්ල වැටෙනවා නේද අපි සාමාන්‍යයෙන් ඔය එළියට එන්නේ කියොත්. උදේම ඔය අර බැහැවතුනේ. උදේට අතක් හරි උම ඇල්ලුවොත් මොකක් හරි ඇල්ලුවොත් හෙවණල්ලක් වැටෙනවා නේද පොළොවට. වැටෙනවා නේද? ඔය හෙවණල්ල මොකකට අයිති එකක්? ඔය දිවිල දාලා සාමාන්‍ය ඔයගලට මොකද හිතෙන්නේ? නෑ අපි පරිසරය ඉඳලා බලමු ටිකක් ඉන්නකම. ඒක පොළොවට ආයිති. එහෙම නැත්නම් ඒ අල්ලන යම් ද්‍රව්‍යයට ආයිති. දැන් අපි නම් අපි ගියොත් අතන අපේ හේවණල් නේද? ඒකට අපේ ඇඟේ හේවණල් කියලා වගේ නේ අපි නිකන් සාමාන්‍ය ලෝකෙ කියන්නේ. ඒක ඇඟට ආයිති දෙහෙම නැහැ. ඉතින් අර පේනවනේ අර තියෙන්නේ. ගියාම තියෙනවනේ. කන්නාඩි දෙවිච්චන් අපේ තාය වැටෙනවා. නේ? නෑ අපි මේ මට්ටමට අපි මේක ගන්නව නැත්නම් මේ විදර්ශනා කරන්න බෑ. මොකවත් නෑ කියලා ගත්තොත් එතන සාස්ත්‍ර උච්චේ දොස්තු වලට වෙන්නේ ඊගාට තව පැත්තකට යන්නේ. නේද? ඒකෙන් එහෙම ගන්න යන්න හොඳ නෑ. හේතුඵල ධර්මයන් හිතන දේශනා කරනවා. මේ ඇති කල්ලි මේ වෙයි. මේ නැති කල්ලි මෙය නෝ එතකොට ඔන්න බලන්න හැවන අල්ල කියන එක. වහාටවත් අයිති එකක්ද? කොයි හරි තිබිලා අප එකක්ද? ඊයේ පෙරේද කොහෙද තිබුණාද? දැන් ඔය හේවණල්ල කොහෙද ගියාද? ඊටානෙක තියෙනවද? නෑ හේතු ඔය හේතු තුන එකතු වුණොත් තියෙනවද නැද්ද? තියෙනවා. හේතු නිසා ඇති වෙනවා හේතු නැති වෙන්නේ නැති වෙනවා හේතු වලට අයිති නෑ. ඔන්න හේතුඵල ධර්ම. නේද? හේතුම් පටිච්ච සම්මුතං හේතුඵංගා හේතුද්දිත එකක් හරි නැති වුණොත් නැති වෙයි. දැන් අන්න බලන්න බලාගොලක් කවටක් කරලා ඒක නැති වෙලා ගියා. එළියම ආලෝකෙම නැති වෙලා ගියා. නේ? අන්නේ එතකොට දැන් මම අහන්න ගන්නේ මෙන්න මෙහෙමයි මේ උපමාවකට ගේන්න හදන්න. ඔය හේවණල්ල කියන එක හේතු තුනක ඵලයක්. ඵලයේ හේතු වලට ඇති නෑනේ. ඔන්න ඕක උපමාවට තියාගන්න. දැන් අපේ මේ ඇහි සිද්ධිය මොකක්ද? ඇහි කනේ නැහැ සිද්ධිය කොහොමද? මොකද ඇහැයි
රූපයයි ඇහි විඥානය නිසා ඔය ඒ තුන් දෙනාගේ එකතු වීම බාහිර ඒ හැඩතලයක ඡායා මාත්‍රයක් ඇහි ප්‍රතිබිම්බේ ප්‍රසාදී ඡායාවක් සටහන් වෙනවා ඒක පාට පාට වල යුත් එකක් හැඩතලයේ යුත් එකක් එතකොට ඒකට අපි කියනවා රූපය එහෙම නැත්නම් වර්ණ රූපයක් වගේ දෙයක් නැතන සටහන් වෙන්නේ එතකොට බුදුහාමුදුරුවෝ කියනවා චිත්‍රාණ චිත්‍රාණ තතේව ලෝකේ සංකප්පරාව පොලිදස්ස කාම කියන එකක් අහලා තියෙනවා කියන්නේ ලෝකේ චිත්‍ර නේද දැන් ඔය චිත්‍රනේ දැන් ඔය දින ඔක්කොම එතකොට මේ චිත්‍ර ධාතු නානත්වේ නිසා ඇතිවෙච්ච සංඥා නානත්ව ටිකක් නේ මේ කියන්නේ චිත්‍ර නානත්වයක් නේද ඒ කියන්නේ රූපයක් ආන පෙරුණා එතන ඒ රූපයක් ඉපදුණා අර හේතු දෙක තුන නිසා ඇහැ නැති වුණත් රූප නැති වෙනවා රූප නැහැ බාහිර ධාතු අයින් කරත් රූප නැති වෙනවා ආලෝකය නැති වුණත් නැති වෙන ඇහි විඤ්ඤාය නැති වුණත් ඔන්නම එකක් නැති වෙන්නේ එතකොට මේ දැන් හේතු තුනක ඵලයක් නේද එතකොට මේ හේතු තුනක ඵලයක් ඇති වෙච්ච තැනක අපි හිතනවා පුතා දුව ගේ ඊදම මම අම්මා තාත්තා රාම් රෙදි කියන එක අරකට අපි දාලා වටිනාකමකුත් එක්ක ද්‍රව්‍ය කාරණාවකුත් එක්ක පොච්චන සංඥාව දැන් කවුද අපි තමන් අතින් වියදම් කරලා දාලා දැන් දාගත්තු එක ඇත්ත කරගෙන ඒකට බැඳිලා ඒකට තණ්හා වෙලා ඒකට ආස වෙලා ඒකට බැඳිලා ඒක හොයාගෙන ඒකත් එක ගණ දෙන කර කර ඉඳලා ඒ වගේ එකක් වාගෙන ආයෙමත් යම් නේද දැන් ඔහොම එකක් නෙමෙයි තියෙන්නේ ඒ කියන්නේ හොයනවා හම්බ වෙනවා හඳුනනවා විඳිනවා විඳින එක ආයි තලු මරනවා ආයෙ වාගෙන යම් එමෙන්නේ තියෙන්නේ ඒතර ඔන්නම ගමනක තමයි අපි මේ ඉන්නේ එතකොට ඔන්නෝක ඇත්ත හොඳට තේරෙනකොට දැන් ටික ටික තේරෙනවා නේද මෙන්න මේ එකක් නේද කියලා දැන් තමාටම ටික ටික නිකන් ලැජ්ජාවකුත් එක මේක හිතෙන්නේ නැද්ද නිකන් මේ එකක් කියලා නිකන් තේරෙන්නේ නැද්ද නේද දැන් අපේ චක්කුම් විදු වේදනා කය පැත්තෙන් ගත්තොත් දැන් ওই ගොඩාක් කළ ඉඳගෙන ඉන්න නැටි ඒක කකියන ඇත්තටම හිතෙන එක කොහටදයි වේදනාවට කකුල් අතපය ඇඟ බෙල්ල පොන්ද තියනවද වේදනාවට නැහැ එතකොට ඒක කොහෙද මිලද ආවේ කකුලෙත් මිලද ආවේ පොළවෙත් මිලද ආවේ පුටුවේ ඒක තමයි මම අර කිව්වේ මේ ඇඟට හිතන්න බෑ. එනම් මේ සතරමාදාතුවේ රූප වලට හිතන්න බෑ. එන හිතර නේද? ඒතර බාන අපි දැන් මේ යම් කිසි මෙදීන් ටිකක ඉන්නවා. මම ඉන්නවා කියලා මේ රූපය පැත්තෙන් තමයි අද අපි පණවගෙන කතා කරන්නේ. මේකට වුණා අවුරුදු 50 60 100ක් කාලයක් තියයි ආයුෂය. මේක දිහා බලලා මෙච්චර වයසක් ගිහින් මේකට වුණා උපන්දින සමරයි. මේ කරු කන්න මොනක්ද එනවා මේක ඇඳ ඇතිරිලු තිනවන ආවනව කවරන ප්‍රති කාලයක් තියාගෙන ඉන්නේ ඊට පස්සේ කොහේ හරි ඇඳක් පොඩ බඩ ටිකක් හරි කරලා දාපු ගමන් තව හතර දිනක් පස් දිනක් ඉන්න ඕනේ මේක එහාට මෙහාට පෙල්ලන නේද පෙල්ලුවේ නැත්තම් ඔන්න පිටිපස්සේ කොම්බ හැදෙනවා කුණු වෙනවා කියයි අත දාන ගමන් පිටිපස්සේ කොන්ද බැරි කපොළු ලෙඩේට අමතර තව එකක් එහෙමයි නැද්ද? දිබානයි අපිට දැන් මම මෙහෙම කෙනෙක් කියලා නෙමෙයි කියට. තමන්ට ඕන විදිහට කාය විඤ්ඤාප්ති රූප උපද්දවලා තමන්ගේ ශරීරයේ තමන්ගේ හිත යොමු කරලා මෙහෙම හරවන්නත් බැයි නම්. තව කට්ටියගේ පිටත් ඕනි නම් මේක ඇත්තටම සත පහකටවත් අගේ කරන්න පුළුවන්. හා? දැනට ඉතින් ඔය 6 7 තියෙන හින්දා ඔහොම ඉන්නවා. ඒකට බලන්නකො අන්නර මට්ටමට එනකොට හිත දියුණු වෙලා තියෙනෝනි. ඇත්ත දකි නැත්තං එහෙම අපි ඉර වෙනවා
යකෝම රට තේරෙන්නේ නැත්තේ වරෙන් කොහොමද අනිතින ඇත්තක වෛර වැඩකින් මැරෙන්න පුළුවන්. දැන් ගොඩක් දෙනෙක් මැරිලා අන්න මොනුරාට ඇවිල්ලා ඉන්න ආච්චි අම්මගේ ගාන සීය අතනින් මේ ඔන්නම් කියන්නේ. මේ මොකද ආරෙන් බැඳිද? පංච පාදක අතර කුලියයි අල්ලේ පෙරේ නේ. ඉතින් ඉන්න ඔන්නම් එකක් තියෙන්නේ ඉන්න අපි බානක වාරකුත් මේ හිත දෙනු කරන්න ඇති තාක් කල් මේ ලෝක සත්‍ය 99% දර්ශන ගානකින් කොහෙද යන්නේ? මේ කොහේ හරි මේ තලටිගේ සැරිසරන මොනේ වැඩිපුරම කොහෙද ඉන්නවද? වැඩිපුරම ප්‍රේත දිරිසන් නෝගේ වගේ මට්ටමින් මලයක් වෙලා නේද? කොච්චර නම් ඉතින් මේ මැරෙන්න දාගෙන මේ ඉපෙරේ කියන බරම දුක්කම් කරාදී මේ දැන් මේ ළඟදී කියනවා අපේ මල්ලිට වැහෙනවලු තාත්තා. ඉතින් යා ඉති ලක්ෂණ දෙකම තමයි තියෙන්නේ. බාහමක තේව හැටි. ඒ කියන්නේ ඔය එක එක දේවල් ඉතින් අර එක එක සංවේදී ආයේ හිතවලදී මේ මම මොකක් හරි එකක් සිද්ධියක් ඇදී තින්නේ නේද? පිළන්නේ නැහැ ඉතින් මේ වැඩුම් නැති සිද්ධියවලදී එහෙම ඇති දුර්වල වෙලා දේවල් ඇත්ත වෙලා. සමායිට බගල යාමත වෙන කවුරුවත් නැත්නම් ඒ යාගේ හිතේ ප්‍රශ්නයක්ද? අපි දන්නේ නැහැ. ඉතින් ඔන්න ඔයගේ ඒව ටිකක් තියෙනවා. ඉතින් ඒකින් අපි ඒ පැත්ත අල්ලන්නේ නැහැ නිකන් ඔපරේන දේවල්. නමුත් මේ හිත හොඳට හදාගෙන ඉන්න වෙලාවේදී ඇත්ත දැකලා හිටියනම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. ලස්සනට ඇත්තක තියාගන්න පුළුවන් නැන්නකොට නේද? ඉතින් දැන් මෙන්න ඕනේ. ඉතින් මේ ඔන්න විදිහට තමයි අපි ওই ගමන යන්න තියෙන්නේ. එතකොට දැන් තේරෙනවාද දැන් මේ ජීවිතයේ ආස්වාද ආදීන දැන් තේරිලා තිනවා. මනුස්ස දිවිය වේ දුක් දැකලා තිනවා. දැන් ඉතින් නිවන් දැක්කේ නැත්නම් ඉතින් කොහොමත් මනුෂ්‍ය දෙවි වෙනවා කියන ඥාන දෙකුත් නැහැ කාම සුඛ දෙවි. දුක දිරිත අපිට හොඳයි. නරකකුත් නැහැ. හැබැයි ඉතින් ඇල්ලෙන්න හොඳක් නැහැ. භයානක පැත්තකුත් තියෙනවා. හැබැයි ඉතින් වැඩෝ හිතක් කවදාකවත් වැටෙන්නේ නැහැ. දෙවියෙක් වුණත් විශේෂත්වයක්. මිනිස්සෙක් වුණත් විශේෂත්වයක් තියෙනවා. දරයාගේ ඥාන මට්ටම හරි වෙනස්. එතකොට එයා ඒ දුකේ පැත්තට යන කෙනෙක් නෙවෙයි. ඒකයි අර මේ වඩන එකේ තියෙන වටිනාකම. දැන් බලන්න අතීතයේදී ඔය කේ කාර්තික සංඥාද එහෙම නැත්නම් වෙන වෙන පිළිකුල සුබ සංඥාවද පොය. ඒවත් දිනු වල ඒ මට්ටමේ ඉඳලා බලන්න ඔය කල්ප ගණන් කෙලස් යටපත් කරගෙන ඉන්නේ සුභති ධර්මයේ. සමායට ඔය බුද්ධාන්තර ගාන පිටර කාම සුභති ඉඳලා බුදු කෙනෙක් පහළ වෙනකොට ඉතුරු පද දෙක කියනකොට මේ වෙනවා. එතකොට අර පොඩි තල්ලුවයි දෙන්න ඕනේ. ඇයි මේ ඉන්න කාමේ දනල කරලා නේ? දැන් බාහිර දාර්ථයේ දා මහා කවුද මේ කාශ්‍යප දාන කාලේ අර කල්පවකට නැගලා අර පස් දිනෙත් හත් දිනෙත් මේ ඉනිමකටත් පයෙන් ගහලා වැඩිවනේ. කීප දිනක් ඉතින් අවබෝධ කරගත්ත බැරි වෙච්ච කට්ටිය ආයෙ සසරේ ආවනේ. ඊට පස්සේ ඔන්න ගෞතම බුදුහාමුදුරු පිට පාදි වඩනකොට මෙන්න දුවගෙන එනවා මේ බුද්ධ කියන වචන ඇහිලා. තිස්සෙක් වගේ හොයන හැමතැනම නේ. නේද? මේ බුදුආර පිටපතේ නැපණ කියන වෙලාවක් නෙමෙයි බායි. නෑ නෑ අනේ බුදුආර මගේ ජීවිතේ කොයි වෙලාවද? ඔබ වාදේ ජීවිතේ කොයි වෙලාවද? මේ කොහොම හරි කියන්න. එතකොට මොකද වෙන්නේ? ඔන්න මේ බාහ්‍ය දිත්තේ දිට්ඨම භවිෂ්‍ය. නේද? සුතේ සුතමන්තං භවිෂ්‍ය. ඔන්න මොකම දේ මොද මදන්? දැන් මොකද්ද මේ? විඤ්ඤාදේ විඤ්ඤාණ ඔන්න දැක්කනම් දැක්කවම නෑ හරණ යමන පොමණ දැවන දැන හිතුණා නම් හිතුණා පමණයි කියලා පොඩි වචන දෙකක් මේ කිව්වේ. එතනම දන ගහගෙන මොකද උනේ? අර අතීතේ වැඩ පෙම් මෙතනද ගැලපුණා. තක්කාල වැඩි වුණ නැද්ද? ඒකයි මම හරි කිව්වේ අපිට භාගයට මේක කරලා දැන් අනේ නෑ නේ කියලා අතහැරලා දාලා ආයෙ කාමරේ දුවන්න ඕනේ නෑ. පුළුවන් මට්ටමට නෝන දේවන කොනවා. අවබෝධ වුණොත් එහෙම නැත්නම් දැන් ප්‍රශ්නයක් නැහැ. අපි ගත්ත උත්සාහයට ප්‍රතිඵල ඊළඟ එකේදී අනේ හම් වෙනවා කියලා දන්නවා නම් ඉතින් යන්නේ කයි තියෙන්නේ නේද? දෙයින්ද ඕකට දෙයදී මොම් වාග්ය සම්පන්නයි නේ? මොකට බැඳෙන්න ඕනෙත් නැහැ. ජීවිතේ තේරුම් ගන්න ඉන්නවා. ඉතින් දැන් ඉතින් ඔන්නෝම ඉන්න තියෙන්නේ නැහැ. යන්නේ නම් නැති කරගන්න තමයි තියෙන්නේ. නිවන් දකින්න කැදී යන්නේ යන්නේ නම නෑ. ඇයි යන්නේ? එයාට තැන්න නෑ. නිකේත වෙන නෑ සැරිසරක් නේ.
අපිටනේ දැන් තියෙන්නේ දැන් ඕගොල්ලෝ එදා ඊයේ පෙරේද වෙනකොට ඔන්න පන්සල රාජ මහ විහාරස්ථානේ අනුන් සිල්ද දැන් අද පන්සල ඉපදුනා උදේ ඇවිල්ලා නේද අද දවසේ පන්සල ජීවත් වුණා දැන් හවස වෙනකොට මොකද කියන්නේ හිතට හිත අරමුණු කරනකොයි මගේ තවත් නවාතනක් තියෙනවා දැන් මම හිතට මේ කයවස් එකේ යන්න ඕනේ හිතක් නිකුත් කරන්න විතරයි ඕනේ නේ කොහොමත් පාවා වෙද්දී අනිවාර්යෙන් කෙද මම ඉතින් අය හිතනකොට නේද අන්න එහෙම එකක් තියෙන්නේ ඔය වගේ තමයි මේ ඉතින් මේ සතරේ යන සිද්ධිත් තියෙන්නේ නමුත් ඉතින් අපි එහෙම බය වෙන්න ඕනේ නැහැ ඔබට එහෙම නැත්තම් අපි ඉස්සෙල්ලා ඉන්න අපි කල්පනා කරන්න දු නේද ඒ හිඳ නමුත් මේ බය වෙන්න ඕනේ ඉතින් මෙන්න මේ ධාම අවබෝධයේ මේ ටික ගන්න හරියි බණ ටික අහලා ආස්වාදය අදින් දැකලා ජීවිතේ තේරුම් අරගෙන දැන් ඉතින් ඕන්න සමදේ පසනවට කුසල අරමුණක ඉඳී තියෙනවා ඇලෙන්නෙත් නැති ගැටෙන්නෙත් නැති බැඳෙන්නෙත් නැති උපේක්ෂා දනක ඉඳ තියාගන්න දක්ෂ වෙනවා ඕක තමයි කරන්නේ එතකොට අපිට ඇත්ත කියන එක යථාර්ථය පේනවා ඊට පස්සේ ආයි රූපදියාවල ඉන්න කෙනෙකුට කියන්න බෑ යා දැන් කොහොමද දන්නේ යා එයාට තව කවුරුත් පරීක්ෂා කරන්න ඕනේ නැහැ තමන්ගේ මට්ටමට ඒක මේ තියෙන දැනගත්ත ටික ඇතිනේ නේ ඔන්න ඔය ඉතින් මේ කියන්න බෑ ඕගොල්ලෝ දැන් මම විතරක් කිය කියා ඕගොල්ලෝ දැන් මේ වෙනකොට අනේ ආවද අපි මේ භාවනා කරා මෙන්න මේ වැරදුනා මෙතන මෙන්න මේකක් තියෙනවා කොහොමද මේක කරන්නේ මෙතන ආට යන්න කොහොමද කියලා මොනාරි ගැටලු තියෙනවා නම් අහන්න හැබැයි ඉතින් මේ මම අවබෝධ කරගෙන එහෙම කියනවා කියලා එන්නේ දැන් යන්නේ කොහොමද මාත් අහන්නකො අය ඔන්න දැන් ආන්දුනම් හරි කිල්ලද ඔය ඇවිල්ලා කියනවා කියලා ඉතින් ඒකට නේද අපිත් තාම ඉතින් කොහොමදා මේ ඉන්නේ යම් කෙසේකින් යමක් තේරිලා තියෙනවා ඉතින් මෙන්න මේ ඇත්තක් මෙන්න පාරක් මෙන්න සත්‍යක් නේද බුදුහාම දේශනා කරේ මෙන්න දෙයක් තියෙනවා නේද කියලා ටිකක් බණ අද්දිත් විම සද්දිත් ඉතින් එහෙම එහෙම ටික ටික තියෙනවා යම් කෙනෙක් කියල නෑ ඕක නෙමෙයි මෙන්න මේ එකක් තියෙනවා කිව්වට යන්න උමනාවක් නෑ ඇයි විශ්වාසයෙන් හිටෝ මේ පාර පැනලා තියෙනවා තම ගිහිල්ලා නෑ පාර පැනලා තියෙනවා නේද අන්න ඒ නිසා දෙයින්ද ඕගොල්ලෝ තන්නේ එහෙම තමයි දක්ෂයි. ඉතින් කියන ප්‍රශ්න දැන් මේ කොහොමද දැන් මේ ආයතන සිද්ධිය කොහොමද ජීවිතේ බැඳිලා තියෙන්නේ අත්තරින් බැරි ටිකක් තියෙනවද? නැත්තම් නිකාම නිකම් එහෙමද නැත්තම් නිවන් දකින්න කියලා නිකන් ආසාවද්ද තියෙන්නේ ඕනකමද තියෙන්නේ? ආසාවත් තිබ්බට නිවන් දකින්න බෑ ඕනකමත් තිබ්බොත් එතන දකින්න පුළුවන්. මොකද ආසාවත් තිබ්බොත් ඉන්න මමෙක් මේ දකින්න හද? ඉන්න මමෙක් තමයි නිවන් දකින්න හද. එයා දැකලා ඉන්න තමයි හදන්නේ. මේක ආසාවට දකින්න එකක් නෙමෙයි නිවන කියන්නේ ඕනකමෙන්. සත්‍යම දෙයilla ඇත්තම එකක්. යන්නේත් එක නෙමෙයි අපි කතා කරාට අපේ මානසික මට්ටම තියෙන්නේ ලෝකෝත්තරයක නෙමෙයි ලෝකෙ. ලෝකෙ ඇත්ත වෙලා තියෙනවා. ඉතින් ඒක ලෝකෝත්තර කරගන්න නම් ලෝකෙ ඉතර කරගන්න නම් ඒක කරන්න බෑ වෙන්න ඕනේ. ඒ වෙන්නේ මේකේ සබ්බ ලෝකේ අනබෙරිත සංඥා. එහෙම නැත්නම් නජකින්දි ලෝකේ උපාදිති කියලා එකක් තියෙනවා. මේ ලෝකේ කිසිවක් කෙරේ උපාදාන වශයෙන් බැඳෙන්නේ නැති එකක් තිබුත් තමයි. ඔය ඔය ඒ තත්ත්වය සාර්ථකයි. දැන් අපිට යන්න දැන් අම්බෙරි නැති. එහෙම බැඳෙන්න රැඳෙන්න ඔයාලට යන්න තැන නැති. පේන ඇහෙන හැම එකකම ඇත්ත. පේන දේවල් යම් තාක් තියෙනවා. මේ දේවල් ඒ අත්ඇඟුලක්ෂයේ එකට පිළි කොල්ල එකකින් ගලප කරලා ගහලා ගන්න පුළුවන් වෙනවා. ඇහෙනවත් එක. ඒ එතන දක්ෂවරු තමයි මේ සීතිය දකින්න පුළුවන්. නැත්නම් නිකන් දිටි දිටම තමයි වෙන්නේ. නේ? අපිට අද දැකපු එකේ කාරණා තියෙනවා. මම කොච්චර කතා කරුවා දිටි දිටම තමයි කියන්නේ දැන් මේ මොම් බලවලයි ගලපන්නත් පුළුවන් ඕන මේකත් තමයි. හැබැයි ඒක ඉස්සරහට එනවා කියන්නේ කො වේගෙන් දුවගෙන තරපෙක්වක් කො දුවන්නේ නැද මේ දාරාර තාහත් වෙලා කියලා පොඩි ආවලු ඉතින් කිව්වා ඉතින් ලොකු ආම්බු මේ දැන් කොයිද කිව්වා ඊට පස්සේ මොකද කිව්වේ ආ එහෙනම් මවන්නේ කො අලි ඉතින් ඇතර පීම් බගන්න නම් හොඬේ උස්සගෙන එන එකක් මවන්නේ කො මැව්වා අන්තිමේ මොකද උනේ ආ ඔව් එයාටවත් බැරුණා අන්තිමේ ඒක නවත්තක නේද දුවලානේ නැමති ඉතින් අන්නේ ඒ වගේ තින්දර අපේ හිතින්ම එකක් මවලා හිතේ එක ඇත්ත කරලා ඒකට
තමයි ඇලිල බැඳිල ගැටිලා බය වෙලා ඕන එකක් උපදව ගන්න පුළුවන්. එළිය දින සිද්ධියක් නෙමෙයි ඇතුළ සිද්ධිය. නේද? ඒවනම එකක් තමයි මේ දහම තියෙන්නේ. ඒක දැක ගන්න යන ගමනේ මුල් අංග හැටියටයි අනුකූල ප්‍රතිපදාව ඔන්න වගේ තියෙන්නේ. කාමයන්ගේ ආස්වාද ආදී ටික දැක දැක ටික ටික ඒවත් ඉඳලා ඒවයින් ගැලවිලා දැන් හිත ටික ටික නිදාස් කර ගන්න හිතේ තියෙන මේ ඔළුවේ දාගත්තු පුරවගත්තු ටික 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 අස් කරන වැඩ පිළිලක් තමයි මේක. ඉතින් ඒකට කියන්නේ සබ්බ දුක්ඛ නිස්සාරණ කියලා. නේද? එතකොට දුකෙන් මිදෙන්න ඕනේ මේ මොහොත. එන්න එන්න කරුණා දෙක තේරෙන්න තේරෙන්න තමන්ට තියෙන ඇවිලි ඇවිලි දිත ඇවිලි දිත ඇවිලි කැක්කුන් කියන්නේ යම් තාක් ශෝක පරිදේව දුක් දුන්නක් තියෙනවා නම් ආන්න එක නැති වෙනවා. දෙක මේ එන්නේ අන්නාරෙම අය නුවණට තමයි තියෙන්නේ. නුවණ වඩන්න වඩන්න ඒක තමන්ටම තියෙක වෙනවා. හැබැයි ඉතින් මෙහෙමයි හැම තිස්සෙම තියෙන්නේ නෑ නෑ ඕක නෙවෙයි මෙන්න මේක ඇත්ත කියලා මේ අර කොයින් හරි රූපයක් සත්‍යයක් අන්දියක් අරලා පෙනෙච්ච දැනෙච්ච එකකින් ඒක ඇත්ත කළා ඒකත් එක ගණ දෙනු කරගෙන ඇලිල බැඳිලා සුනාමියට අහුවුණා වගේ කසාගෙන යන එක පැත්තකට වැඩි නේ නමති ඉතින් තමයි කොහොමරි නුවණක් කියනෙච්චොත් ඔන්න ඉතින් ටික ටික කාරණා තේරුම් ගන්න පුළුවන්. එතකොට දැන් හතර තමයි කියලා අපිට බලන්න තොරන්නේ. එතකොට නะ තුනම හමාරට බලන්න. එතකොට මේ ඉතින් දැන් මොකද කරලා තියෙනවද? දැන් පිළි ඔබ තමයි සාකච්ඡා කරගෙන යන්නකින් තව ගොඩක් තියෙන කිවිසේ ඔය කතා කරන පැතිකඩවල. ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් නේද? කනවත් තාම හරියට බලද්ද දන්නේ නැතුව ඉතින් මේ ඇහි ක්‍රියාවලිය මොකද්ද කනේ නේද? ඒව ඉගෙන ගන්න. ඒව ටික ටික කොහොම යනකොට තමයි තමන්ට හොඳට සත්‍ය අවබෝධය කියන එක එන්නේ. නේද? දැන් මහා කළු ගලක් කඩ කඩ බුදු පිළිමයක් මත කරන් හදන්න වගේ මේකේ කඩ කඩ අයින් කරනකොට අයින් කොට තමයි රහතන් වහන්සේ මතුවේ. නේද? ඒක නයි රූපයක් කැඩයක්වත් තියෙන මේකේ හේම එකක් නැහැ. මේ ඉතී අනාත්ම කෙනෙක් ප්‍රකට වෙන්නේ නේද? ඒ ශුන්‍යතාවයේ තියෙන ඔක්කොම එහෙමයි. ඒ කියන්නේ හිතට බහින්න නවාතනක් නිකේතනයක් බුද්ධ සංඥා දේවල් කාරණා සංඥා නැති අනාත්ම සංඥාවක් ප්‍රකට වෙන්නේ නේද? ඒක අපි බලෙන් දාලා ගන්න යන්නත් හොඳයි. අපි ටිකක් වෙලා ඉඳලා ඔන්න දැන් මම මෙන්න මේක තේරුණා කියලා හිතුනත් මේක අල්ලගෙන යන්නේ බය වෙන දෘෂ්ටි වලින් නත්තු. නේද? ඒකින් අර සාස්ත්‍ය උත්තේ කියන දෘෂ්ටි වල වැටෙන්නේ නැතුව ඇත නැත කියන එකට වැටෙන්නේ නැතුව කිසිවක් නෑ කියලා ගන්නෙත් නැතුව තියෙනවා කියලා ගන්නෙත් නැතුව මේ හේතුව නිසා තියෙන මෙන්න මේ විදිහට බලන කල මෙහෙම ඇති වෙනවා මෙහෙම බලන කල නැති වෙනවා. කියලා අනේම අපෝදයකට එන්නේ. ඉතින් දැන් ප්‍රායෝගික වඩන්න කාලයක් තිබේනේ. මොන හරි අහන්න දෙයක් තියෙනවද? ඉතින් මටත් මේ අවස්ථාව ලැබුණා. මොකද මේ අඹකොටි ආරාමයේ පැත්තේ ආව වෙලාවේ ඉතින් මටත් මේ පැති වල වැඩසටහන් කීයක් කරන්න කියලා අද අවස්ථාව ලැබුණා. ඉතින් අපේ හොඳ දක්ෂ අය ඉතින් ඇවිල්ලා ඉතින් ඕනෙම කරනවා අපේ අනිත් ආමතුරු ආවතුරු ඒ වගේම අපේ ලොකු ආමතුරු ආවක දැන් නම් කොරෝනා කාලෙන් පස්සේ නැති වුණානේ නේද? කියන්නේ වැඩතරම් ඇන හිටියන්නේ. ඉතින් නමුත් ඉතින් උන්වහන්සේ ඉන්නවා ඉතින් මේ අපේ අර එකමාත් එක්ක මේ ඩීල් එකම සම්බන්ධතාව තියෙනවා නේද? කියන්නේ වගේ ඉතින් මේ ඔය නොයි කාකායි අපේ විතරන්නේ ඉතින් ඔය මාංකල සුවස්සනා මන්නේ ඉතින් උන්වහන්සේ ඇත්තටම ආලකින් පාරවෙච්ච උත්තමේ තමයි මේ මතුපරි උන්වහන්සේ නේද? ඒ කියන්නේ අර ඒ කාරණාට ඉඳලා උන්වහන්සේ ඉතින් ඉතින් එහෙම පෙන්ලා දුන්නේ. ඊහරහා ඇත්තටම ලොකු සත්‍යයක් ලොකු අවබෝධයක් ඉතින් ඇති කරගන්න බොහෝ දෙනෙකුට මග හැදෙනවා. ඉතින් දැන් ප්‍රායෝගිකව වඩන කාලයක් මැදින්නේ.
මංගල ප්‍රාර්ථනා කියනවා ඉතින් සති නිමිති ටිකක් කියලා කියන්න තමයි තියෙන්නේ. ඒකද ඕගොල්ලෝ දන්නවනේ. ඉතින් ඉඳ ඒ සති නිමිත්තේ ඉඳන් ටික ටික දක්ෂ වෙන එක ඕනම භාවනාවක්. එතකොට තමයි තමන්ට ටික ටික ওই කයත් හිතත් ටිකක් තැම්පත් කළා යම් කීතියා බලනකොට තව ටිකක් නෝන වේගෙන් වඩා ගන්න පුළුවන් නැත්නම් ඔය අතර ඉරියව්ව ඉරියව් පවත්වාදී වැඩක් කටයුතු කරද්දී ඔය අධි ප්‍රියදී තමන්ට එහෙමත් පුළුවන් රූපය අපේ දිහා හෙද්දි දැනෙද්දි එතනින් විදර්ශනාව ගලප ගන්නත් පුළුවන්. මොකද මේ කුට්ටස් ලෝක ධම්මේ චිත්තයසන කම්පති ලෝක ධර්මතාවය හැම වෙලේ කම්පාන වෙන ඉඩක් හදාගන්නේ ඔක්කොම කරන්නේ. භාවනා අවකම්පති බල එහෙම නෙමෙයි. සේලෝ යතය ගන්න වාදෙන සමීරේ. ඒ වන්නින්ද ප්‍රසංසදන සමීඥාති පණ්ඩිතා කියන්නේ. ගල් මුල් වලින් මේ මොකද මහා ගල්පවස් වල නිහෙල්ලෙන්නේ නැහැ වගේ විවිධ දේවල් එන්න පුළුවන් නින්දා එන්න පුළුවන් ප්‍රසංසාත් එන්න පුළුවන් ඇලීම් එන්න පුළුවන් ගැටීම් එන්න පුළුවන් ලෝකෙ. අර ඒ ප්‍රශ්න මෙහෙ පැහැදිලි කියා ගැලියෙන් ඒවා ඇවිල්ලා මෙහෙ අවුල් කරන්න බැරි වෙන්න මෙහෙ ඇතුළ සම්පූර්ණ කරගන්න එක මෙතන තියෙන්නේ නේ. අර බුදුහාර බෝධි මූලයේදී අර ඊතලයේ මෙහෙකට අර මල් වෙලා වැටෙන්න ළඟට එනකොට අන්න ඒ වගේ වෙන්න ඕනේ. ඒකට තමන්ගේ හිතේ දක්ෂතාවයක් තියෙනවා. ඒක හරි අමාරු දිනම ඒක තමයි එතන ඇත්ත නේද? මොකක් හරි උත්මේදී தත්තරපත් තුනේ දී ඔය විදිහට දැකලා ඉතින් අපිටත් උත්සාහ වුණ බැරි වෙන එක නෑ නේද? ඉතින් ආන්නේ විදිහ தත්තරපත් වෙන ඉතින් කට්ටියත් එක්ක මානසික අන්නේ ඉතින් මම ගොඩක් කරුණ කියන්නේ නැහැ. ඉතින් අද දවසේදී මම දැන් උදේ දේශනා කීපයක් සවන් යමු කරන්නේ නැති. ඉතින් මේ අවස්ථාවේදී අපි යම් ප්‍රමාණයකට කරුණ ටිකක් සාකච්ඡා කරලා අපේ කෙලෙස් මල ගෙවා ගන්න සත්‍ය අවබෝධ කර ගන්න නුවණ ටිකක් හරි මගට හරි වැඩුවා ගනි යන ගණයට වැඩනවා. ඉතින් ටිකක් වෙලා මේ වගේ විදර්ශනා පැත්තක් ගැන කතා කරගනි. ඉතින් ඉන්න භාවනාවේ කුසලයක් බණහත්දීම වෙන්නේ අනේකේ. ඉතින් ඒ නිසා අද දවසේදී වටිනා කුසල සම්බාර ධර්මයන් රාශියක් සිද්ධ කරගත්ත තමන්ගේ